ඇල්කොල් අඩඟු හන් සැනිටයිස භාවිත කරන්න ලෙඩිරෝගය ඇති කරන විශපීජවලට එරෙහිව සටන් කරන්න හඳින්වාදීමෙන් මිලන් රුපියල්තුන් සේ තන්හයි අකණ්ඩව නවවැනි දිනටත් මෙරට දෛනික කොවි් ආසාධිතින් ඊයේ දෙදහස ඉක්මවා වාර්තාවනා එම සංක්‍යාව දෙදහ සාරසිය පණසයක්. ඉන් වැඩිම ආසාධිතින් වූ හයිසිය හැත්තෑ හතක් ගම්පහ දිස්ශ්‍රකෙන් වාර් ත වනා. බියගම නිට්ටඹූ කඩවත වත්තල ජායල දෙවල පිට යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාධිතින් වාර්තාවනා. දෙවැනයට වැඩිම ආසාධතින් වාර්තාාවනේ කළුතර දෙ ශ්‍රේක්කයෙන්. එම සංඛ්‍යාවතුන් සය පහලවක්. ලරදකුණ ොගහේන කලුතර උතුර හොරන සහ මිල්ලනයන ප්‍රදශලින් ආසාධතින් වැඩි වශයෙන් වාර්තා වීතිබනා. කොළම දිස්ශ්‍රීකෙන් ිය හඳනා ගත්තේ ආසාධතින් තුන් සීවිසක් පමණ. ගල් කිස්ස හෝමාගම බොරලැස්කම, මොරටුව අතුරුගිරිය කොට්ටාවයන ප්‍රදේශවලින් ආසාධිතින් වැඩි වශයෙන් වාර්තාාව වනා. ඒ ගාලදිස්ශ්‍රීකෙන් වාර්තාාවූ ආසාධතින් සංඛ්‍යාව දෙසය පනස්නාවයක් මොලතිව ෙස්ශ්‍රීකින් ආසාධතින් දෙසේ පනස් පස්ස දෙනෙක් වාර්තා වූ අතර ඉන් දෙසය පනසහතර දෙනිකුම පුොදුකොඩ ඉරිපු ක්‍රදේයෙන් වාර්තාාවීමත් විශෂත්වයක් කෙස වෙතත් මොලදව සෞඛ්‍ය වයිද නිල්ධාරිවරයා ප්‍රකාශ කළේ පුොදුකොඩ ඉරපපුූහි පිහිට ඇඟලුම් කර්මාත ශාාවක සේවකින් දෙසය හැට හය දෙෙනෙක ආසාධිත බව හඳුනාගෙනැති බවයි ම කරමාන්ද යාලාාවක්දහ හතලි පස්සනෙකු සේවේ කරන අතර, මේවනි විට තුන් සිය විසි අට දෙනකුට වර සයා සාධනේවී ඇතයිතහවුරු ීබෙනවා. ඒයේ සිදු කළ PCR පරරික්ෂණ සංඛ්‍යාව විසිහය හස් නවසිය හතලි සකක්. දධ්‍යම පළත් සෞඛකෙසේ වාධ්‍යක්ෂ වෛද්‍ය නිහල් වරසූය මහතා අද ප්‍රකාශ කළේ PCR වාර්තාාවල සිදුවන ප්‍රමාදය හේතුවෙන් කොවි් දත්තවල යම් පරස්පරතා තිබෙන පවයි. අද වෙනකොට අපිට ලැබිලතින දත්වල හැටියට මධ්‍යම පළාත තුළ මෙම රෝගය වැළදිිච්ච සංකයාව දහතරදා සාරසි අසූ හයක් වැඩිම රෝගී ප්‍රමාණයක් අපට දකින්න හම්බෙන්න්නේ මහනුර දිිස්ත්‍රික්කේ පහුගේ පෑය සිහතර තුළ අපිට ලැබන්න PCR පරීක්ෂණ ප්‍රතිඵල. PCR පරීක්ෂණ කරන්න තිය පරීක්ෂනා ගාර මා අවම නිසා රෝගීෙන් ප්‍රමාණයක් වැඩව වුණ හම අපිට ප්‍රමාධයක් වනවා. ඒ ප්‍රමාදය තුළ ඇත්ත ප්‍රමාණය අපිට එන්න නෑ කෙනෙ මත් පිළිගන්න ඇතකතක් ඉදිරියේ දී සිදුව හැකි කොවි ්‍යාපතිය සම්බන්ධයෙන් සෞඛ්‍යමාත්‍යංශුවෙන් අප විම සීමක් කලා. පේසාමාන්‍යය ගැණනය කිරීීමම් අනුව දින පහක් හයක් ඇතුළට මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම්. සෑම දවස් පහකටම වතාවක් මේ රෝගීන් සංක්‍යාව දිගුණ වෙනවා එහෙම උනොත් අනි වාර්යම දින සීයක් පමණ කාලයක් ගතවෙනකොට විසි වතාවක් දෙගුණ වඋුණොත් මිලියනේඉක් මෝලා මේ රෝගීන් වාර්තාාවන්න පුළුවන්. ඒයේ කොවිඩ්ඩාසාධිත මරණ දහනාවයක් වාර්තා වූ අතර ඉන් දහතර දෙනකු පිරිමි පුද්ගලින්. සෙසු පස්සෙන කාන්තාවන්. ඒ සමඟ සමස්ස කොවිඩ්ඩා සාධිත මරණ සංඛාව, නවසේ අසුව එකක් දක්වා ඉහල යනවා. දෙමළ ජෝතික සඳානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේක වූගේ තුරේ රත්න සිංහම් මහතාද, කොවිඩ්ඩා සාධනයවීමෙන් ජීවිතක්ෂයට පත්වතිබෙනවා. අනවිට හගේ යි ෞරද අසුවවා. ොවිඩ් ආසාධිතව මීගගේ පාලිමේන්තුව නියෝජනය කළ දෙවැනි මන්ත්‍රියවරයාවන්නේද ගේේතුරේ රත්න සිංහම් මහතායි. මේ අතර පසුගේදදා බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේදී මියගේ, හැටටහැවරදි කාන්තාවද කොවිඩ් ආසාධතක බව CR පරික්ෂයෙන් තහවරු වීතිබෙනවා. ඇගේ මරණයෙන් පසුව සැමියාද නිවසේදීම මේ ගොස්ඇත්තේ වෛරසේ ශරීර ගතවීමෙන් සෞඛ්‍යංශ පැවසේ මේගේ දෙපළගේ දරවන්සිවදනාට සහ එම නිවස සිටි තවත් ඥාතින් දෙදෙනෙකටද වෛරසේ ආසාධනී ඇති බවයි. යටයන්තුර නගරේ වෙළඳ සැල්සේවකින්ට අහමු ලෙස සිදු කර ලද කොවිට් පරීක්ෂණලද දහ හතර දෙනකට වෛරසේ ආසාධනවී ඇයිතහ වර වනාා ඒ අනුව ආසාධතන් සිරි කඩසාපු වසා දමා ඒහි සිටි පිරිස් නිරෝධානයට ොමු කරුණා ත්‍ර ත්‍රී කොහ මුල දිස්්‍රීක්ක පුදුකොඩ රිපු සහ මුල්ල ේ පොිස් බල ප්‍රදේශ හද කලා කරනු අතර. ද දෙසනහයියේ සිට ගම් පහම්න්තට දිස් ්‍රීක්කදේ ්‍රම නිලදරි කොට්ට අසකහිපයක් හද කලා කෙරුණා. මේ අතර හද කලාරතිබ දිස්්‍රක් හතරක ප්‍රදේශකහිපයක්ම හදකලාබා වෙන්නනි වත්කෙරුණා. ඒ. ගාල්ල හම්බන්ඳොට අම්පරස සහ පො නර දිස්්‍රීක් වල ග්‍රම නිලධරරි කොට් අසකහිපයක්. ොවි දෙෙන්න්නත්රන වැඩ සහන අදත් කොම ප්‍රදේශකකිහි පේද සිදු කරුුණා. මෙම ඉන්දාවෙන් ලද ඔක්ස් ඩ පරසෙනිකා එන්නතිේ පළමු මාත්‍රාව ගෙනැතිබපු පොලිසි නිලධාරින් පන්සියකට. එහි දෙවැනි මාත්‍රාව අදලබාදන්නේ බම්බලිටිය පොලස් ්‍රේස් රබලකාම ලස්සානේද. වෂද නිෂ්පාදනයේ සැපීම් හා නියාම රාජ්‍යාමාත්‍යය මහචාර චන්න යසුන මහතා පැවසේ. රුසියාව නිෂ්පාදිත තවත් ස්පොට්නිික් ව එන්දත් මත්‍ර එක්ලක්ෂ අසූ පන්දහසක්. ලබන විසි පස්සෙනිදා මෙරට ලැබෙන බයි. මේේ අතර අමරිකාවසතු කොවිඩ් එන්නත්තුොගෙන් මාත්‍රමිලියන විසක් වෙනත් රටවල් වෙත ලබා දෙෙන බව ජනාධපති ජෝබයිඩන් පවසනවා රජ ජමාතේ චන්න ජයසමනමහතා පැවසුවේ එම එන්නත්තුගෙන් සැලක යුතු කොටසක් ශෘු ලංකාවටද හිමිවනු ඇති බවයි. ගර්බනී මාතාවන්ට සහ කිරි දෙන මවවරන්ට, කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම සුදුසුද. ගැනට සමස්ත අටසිය ගානක් වෙනකල් කවිඩ් සහ ගර්මනි භාවය තියෙන රෝගීන් ලංකාවේ ඉන්නවා. එන්නත් කරනය ගැන තියෙන අලුත්ම තත්ත්වය, අඩබයිසරි කොමිටෙන් නිර්දේශ කරා ගර්භනී කාන්තාවන්ට මෙම එන්නට ලබාදීම සුදසුයි කියලා. ප්‍රසෝ සහනාරි වෛ්‍ය විශේෂඥවබය සම්බන්්ධයෙන් අධ්‍යහනය කර ඉතාමත්ම ඉක්මනි නිර්දේශ නිකුත් කරනවා ඇති. ගක්බිණ මාතාවන්ගේ කුමන කාණ්ඩවල්ට මෙන්නත ලබාදීම සුදු සුද කියලා. මේ අතර සීදුවේ ඉදි කරනු කොවිD් අතරමැදි ප්‍රතිකාර මධ්‍යසානය නිරීක්‍ෂණයට චජනාධිප්‍රති ගෝටා රජපක්ෂ මහතා අද පෙරවරුවේ කුණා බන්ඩක්ස් අආතන ලබදුන් ගොඩනගිල්ලක ෙදි කරනු ප්‍රතිකාර අධ්‍යස්සානය වාටත්තුකින් සමන්වෙතයි. යුදහමුදවස් සහ යුදහමුදා සේවාවනිතායකෙක් දින දහයක්වැනි කෙටි කාලයකදේ මෙහි ඉදිකිරරිම් නිිම කරතිබෙනවා. එකවර රෝගී නෙක්දහස් දෙසේකට මෙහි ප්‍රතිකාර ලැබිය හැකි අර, ප්‍රයෝගි වෙන් ිවෙස්සල් ප්‍රතිකා ලාදිය නොහැකි, එහෙත් බරපදරල රෝග ලක්ෂණ ොපෙන්වෙන ආසාධීතීන්ට ප්‍රතිකාර රීමට නේමතයි. අද තවත් නව ආසාධතයෙන් එක් දහසත්ය තිස් හතරෙනෙක වාර්තා වූ බව යුදහමුදාපත, ජොනරල් ශවේද්‍රසිල්ලා මතා ප්‍රකාශක් කලා එය අනුව මෙරට සමස්ත කොවිඩ්ඩ ආසාධිතීන් ගණන එක්ක්ෂහතලි සය දහස් නවසීිය තිස්හයා සුුව ලබා අද පිටත්වගේ ආසාධිතයෙන් එක් දහස් පන්සය දහසේ දෙනා සමඟ පූර්ණ සුව ලබූ සං්‍යාව එක් ලක්ෂ විසි එක් දහස් එක සේ හතලිස් පහක්. තවදුරුටත් ප්‍රතිකාර ලබන ආසාධිතින් ගණන විසි හතර දහස් අට සිය දහයක්හ ඒ මල්ටිමින් ස යුවී ෆිල්ටස් ගුණයකින් වැි දීපතියක් ලබේ නගැහින් කිරුකිරීම ආක්ෂක්කර.